වස්තුපද ගැන කියන්නයි. කපිල වස්තු නුවර සුද්ධෝදන රජුගේ අගබිසව මහා මායා දේවියයි. ඇය හරිම පින්වත් සිල්වත් කරුණාවන්ත කෙනෙක්. එදා අසල පෝය දවසක් සිල් සමාදන්න රාත්‍රිය නින්දට ගිය මහා මායා දේවිය ලස්සන සිහිනයක් දැක්කා. දෙවිවරු සතර දෙනෙක් දේවිය අනෝතත්ත විලෙන් හහවා සුවඳ ගල්ලා දිව සලුවන් දා යහනක නිදි කළා. ඒ වෙලාවේ සුදු නෙළුම් මලක් සොනින් ගත් සුදු ඇත් පැටවෙක් දකුණු වලයෙන් දේවියගේ කුසට ඇතුළු වුණා. මේ සිහින ඇසු බඹර බඳවරු දේවියට පින්නත් පුතෙකු උපදින බව කීවා. කාලය ගෙවුනා. දස මාස පිරුණා. මාවියන් දැකුමට ආස හිතුණා. මායා දේවිය දෙව්දහ නුවරට මහා පෙරහැරකින් පිටත් වුණා. එදා වෙසක් පෝය දවසක් ලුම්බිණි සල් උයන මලින් පිරී තිබුණා. උයන පුරා සතුටින් ඇවිද්ද මහා මායා දේවියට අපහසුවක් දැනුණා. සේවිකාවෝ දේවිය වටකර තිරවිදි ඇද්දා. පින්නත් මහ බෝසත් කුමරු ඉපදුණා. ඒ වෙලාවේ අසිරිමත් සිදුවීමක් වුණා. එළුම් මල් හතක් තිබුණා. කුමරු ඒ මත ඇවිද්දා. ඇඟිල්ලක් ඔසවා මෙසේ කීවා. අබ්බෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්ති මා ජාති නත්ති දානී පුනබ්බවෝ. දෙවිවරු සාදුකාර දුන්නා. පිරිකර ප්‍රතිඝෝෂා කළා. ලවටම අග වෙමි, ලවටම දෙටු වෙමි, ලවටම සෙට වෙමි, යනි නම උපදිමි. සුද්ධෝදන මහරජුගේ ගුරුතුමා වූයේ කාල දේවල තාපසතුමාය. එතුමා කුමරු බලන්නට මාලිගාවට පැමිණියා. මහරජුනි, ඔබගේ පින්නත් පුත් කුමරුව දකින්න මම කැමති. තාපසතුමා කිව්වා. පුත් කුමරුව දෝතට ගත් රජතුමා ගුරුවරයා ඉදිරියට පැමිණියා. පුතේ, තාපසතුමාට වඳින්න. රජතුමා පුත් කුමරුව තවුසා වෙතට ලං කරා. කුමරුගේ දෙපතුල තාපසතුමාගේ ජටාවේ වැදුනා. තාපසතුමා පුදුම වුණා. කුමරුගේ පින් මහිම දැක එක්වරම නැග